ඔන්න කාලෙකට පස්සේ ආයෙත් අලුත් බ්ලොග් එකක්. ඇත්තටම මේ මගේ උපන්දින බ්ලොග් එක. ටිකක් පහුවදා තමයි. හැබැයි දරුවෝ මා වෙනුවෙන් ආදරෙන් සෙනෙහසේ නෙවපු හැම උපන්දින තිළිණයකම ආදරණීය මතක සැමරුම් රූපරාම ගත කරලා මං අරන් තියාගෙන හිටියා. වෙලාවක් ලැබුණු බොහොතේ ඒ රූපරාමු එකට අමුණලා දරුවන්ටත් බලන්න දෙන්න ඕනි කියලා හිතාගෙන. ඉතින් ඔන්න ඒ බ්ලොග් එක තමයි ඔයාලා මේ දැන් බලන්න සූදානම් වෙන්නේ. අපි මේ දවසක ගියපු පුංචි සාප්පු සවාරියක් තේරවාදීද ජයෝ ආසදේවල් පොඩ්ඩක් අල්ලලා බලලා ඊට පස්සේ එයා ආපහු ගමනේ යදෙනවා. ඉතින් ඇත්තටම මේ වෙල්දසැලට අපි ගියේ ජයෝට කලිසම් වගයක් ගන්න. එයා ගාව තියෙන කලිසම් දැන් ටිකක් මදි හිර වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ටිකක් සැහැල්ලු හොඳට ඉඩකඩ තියෙන කලිසම් කීපයක් ගන්න ඕනේ කියලා හිතුණා. සාමාන්‍යයෙන් ඒ වගේ ඇඳුම් ටිකක් පහසු විලට ගන්න තියෙනවා මේ වෙල්දසැලේ. ඒක නිසා ඔන්න අපි ගියා ඒ වගේ කලිසම් ටිකක් තියෙනවද කියලා බලන්න. මෙන්න මේ විදිහට මේ තරප්පු පෙළ නැගලා පිරිමි දරුවන්ගේ ඇඳුම් තියෙන සෙක්ෂන් එකේ ඇතුළතම යන්න ඕනේ මේ මම කියන ඇඳුම් ටික තියෙනවද කියලා බලන්න. ඉතින් ජයෝ කරාඹු දාන්නේ නැහැ, කොණ්ඩෙ කොණ්ඩෙ කපලා තියෙන්නේ. එයාත් පිරිමි දරුවෙක් වගේ තමයි හැමෝම හිතන්නේ. හැබැයි මේ ඇඳගෙන ගියපු විදිහට නම් පොඩ්ඩක් පේනවා එයා ගෑනු දරුවෙක් කියලා. කොහොම වුණත් මේ වගේ සැහැල්ලු ඇඳුම් දරුවන්ට හරි පහසුවයි ඇඳගෙන ඉන්න. ඒගොල්ලන්ට සැහැල්ලුවෙන් සතුටින් නිදහසේ ඒගොල්ලන්ගේ පුංචි කාලේ ගත කරන්න ඉඩ දෙන්න ඕනේ. ඒක නිසා තමයි මම මේ වගේ ඇඳුම් ජයෝ වෙනුවෙනු තෝරගන්නේ. ඔන්න ජයෝට මම බලපු ඒ ඇඳුම් තිබුණා. ඉතින් ඒක නිසා ඒ ඇඳුම් වලින් දෙක තුනක් අපි අරගත්තා. ඇත්තටම දරුවන්ට ඇඳුම් තෝරගත්තේ පුතේ ගොඩාක් වියදම් කරලා, ලොකු මුදල් වියදම් කරලා ඇඳුම් ගන්න එපා. මොකද ටික කාලයයිනේ ඒගොල්ලන්ට ඇඳුම් තියාගන්න පුළුවන්. ඒගොල්ලෝ ලොකු වෙනවා. ඒක නිසා ටිකක් කල් අඳින්න පුළුවන් විදිහට ලොකු ඇඳුම් අරගන්න. ඒ වගේම ඒගොල්ලන්ට පහසුවෙන් ඉන්න පුළුවන් විදිහට දාඩිය දාන්නේ නැතුව පහසුවෙන් ඉන්න පුළුවන් විදිහට ඇඳුම් තෝරගන්න සැලකිලිමත් වේද. ඔන්න මේ තියෙන්නේ දරුවෙක් මා වෙනුවෙන් එවපු හරි ආදරණීය තිළිණයක්. ඒ දරුවාගේ ලිපිය මම කියෙව්වා. ඒ දරුවට මම මගේ ආශිර්වාදය ලබා දුන්නා. ගොඩක් වෙලාවක දරුවෝ මේ විදිහට මට ආදරණීය තිළිණ එවුවහම මම ඒ දරුවා එක්කම ඒ දරුවාගේ නම, ඒ දරුවාගේ කියලෙවපු ඒ සිද්ධි ඒත් එක්කලා මං දරුවාගේ මූණ දැක්කේ නැති වුණාට මට එයාලා කවුද කියලා මට මතක තියාගන්නවා මම. ඉතින් ඒ එයාලා මට දීපු තිළිණයන් ගැන, එයාලා කියන වචන, ඒ ඔක්කොම මගේ හිතේ තියෙනවා. ඉතින් මට හරි පහසුයි එතකොට ඒ දරුවන්ට මගේ ආශිර්වාදය ලබා දෙන්න. ඉතින් මට මේ වෙලාවේ මතක් වෙනවා එක්තරා දරුවෙක් මා වෙතට එවලා තිබුණා ලස්සන ලී හැඳි දෙක. මේ ලී හැඳි දෙකෙන් එක ලී හැඳක් නම් කැඩුනා. හැබැයි තව ලී හැඳක් තියෙනවා. ඒක තමයි මම පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් ඉවුම් පිවුම් කටයුතු වලට. ඉතින් මම මේ ලී හැඳ අරගන්න හැම මොහොතකම මගේ දරුවව සිහිගන්වනවා, ඒ දරුවට ආශිර්වාදය ලබා දෙනවා. ඒ වගේම තමයි දරුවෝ මා වෙතට ලස්සන මල් පැල එවලා තියෙනවා. තව මට අත්‍යවශ්‍ය දේවල් බොහොමයක් එවලා තියෙනවා. මේ මම භාවිතා කරන මගේ අත්බෑගේ පවා මම භාවිතා කරන බොහෝ දේවල් මගේ දරුවන්ගෙන් මට ලැබුණු තිළිණයන්. ඉතින් ඒවා මම අල්ලන හැම මොහොතකම මම ඒගොල්ලන්ට මගේ පිරිසිදු ආශිර්වාදය මම ප්‍රතිපත්ති පූර්වකව කටයුතු කරමින් දරුවන් වෙතට ලබා දෙන පිරිසිදු ආශිර්වාදය ලබා දෙනවා. ඉතින් ඒ වගේම දරුවන්ට ඒවා දැනෙනවා ඇති. ඒ දරුවන්ගේ ජීවිත හිතාගන්න බැරි විදිහට ඉහළ ශක්ති පරාසවලට යන විදිහ ඒ දරුවන්ට දැනෙනවා ඇති. ඔය කලින් දැක්කේ ජයෝගේ මියුසික් ක්ලාස් එක. ජයෝ සින්දු කියන්න ආස නිසා එයාව පුංචි සංගීත පන්තියකට එකතු කරලා තියෙනවා. ඉතින් එයාව ටිකක් රෑබෝ වෙනකන් ඒ සංගීත පන්තියේ තියෙනවා. අපි ඉතින් එයාව ගන්න ගියපු පුංචි වීඩියෝ ක්ලිප් එකක් තමයි ඔයගොල්ලෝ දැක්කේ. මේ තියෙන්නේ මගේ දරුවෙක්
මගේ ජන්මදිනය වෙනුවෙන් එවපු හරි අපූරු තිළිණයක්. ඒ දරුවා සරල බැහුම් පාඨමාලාවට සම්බන්ධ වෙච්ච දරුවේ. ඒ වගේම සරල බැහුම් පාඨමාලාවට සම්බන්ධව තව තේනවා විසිතුරු බැහුම් පාඨමාලාව. මම හරි ආසයි දරුවන් මේ විසිතුරු බැහුම් ක්‍රමවල යෙදෙනවාට. ඉතින් ඒක නිසා මම ඒ දැනුම දරුවන්ට ලබා දීලා තියෙනවා බැහුම් පාඨමාලාවට සමගාමීව. ඉතින් මේ හැමදේම අධ්‍යයනය කරපු මගේ දරුවෙකි මේ ලස්සන නිර්මාණය හරි ලස්සනට කරලා එවලා තිබුණා. ඉතින් මේ වගේ නිර්මාණයක් කරන්න ගොඩක් වෙලා යනවා. සාමාන්‍යයෙන් දවස් 7-8ක් විතර යනවා. මම ඒක දන්නවා. මොකද අනිත් වැඩ කටයුතුත් එක්කලා ඒ දරුවෝ ඒ ලස්සට නිර්මාණය කරන්නේ. මට මේ නිර්මාණය වටින්නේ ඒ දරුවට ඒ කැපවීම, ඒ ආදරණීය කැපවීම මං වෙනුවෙන් කරන්නට හිත් පහළ වුණු එකට. ඉතින් ඒ වගේම මට ආදරණීය ලිපියකුත් ඒ දරුවා ලියලා තිබුණා. මම මේ මතක සැඹරු මේ විදියට අරගෙන මේ ඔක්කෝම කවද හරි තවත් දවසක මට බලලා ඒ දරුවන්ට ආශිර්වාද කරන්න පුළුවන් විදියට මම තියාගන්නේ එකයි. මගේ දරුවන්ට ජීවිතේ ඉදිරියටම යන්න සබඳහමේ ප්‍රබලතම ශක්තිය ලැබෙන්නට හැමදාම හැම මොහොතකම මගේ ආශිර්වාදය මම ලබා දෙනවා. මගේ දරුවන්ට හැමදාම මේ සබඳහමේ උත්තරීතරම ශක්තිය ආශිර්වාදය ලැබේවා කියලා මම ආශිර්වාද කරනවා. ඒක මගේ හදවතින්ම මම ලබා දෙන දෙයක් පුතේ. ඒ නිසා දරුවන්ට ඒක අනිවාර්යයෙන්ම පිළිත වේවි. ඉතින් තව පුංචි දේවල් ටිකක් මට මතක් කරන්න ඕන. දරුවෝ දන්නවද අපි කෙනෙක් ගැන ආදරෙන් භක්තිමත්ව හිතනකොට ඒ කෙනා කොයිතරම් ශක්තිය ඉහළ තැනක පවත්වගෙන යනවද තමන්ගේ ආධ්‍යාත්මය, ඒ ප්‍රමාණයටම තමන්ගේ ආශිර්වාදය ලැබෙනවා. එතකොට දරුවෝ හැම විටරම තමන්ගේ හිතුවිලි භක්තිමත් කරගෙන තමන්ගේ හිතුවිලි වල තියෙන සෝපන් භාවය පවත්වගෙන කටයුතු කරද්දී දරුවන්ට ඒක ලබා ගන්නට හැකියාව ලැබෙනවා. ඒ තමන් ඒ ශක්ති පරාසය තුළ කටයුතු කරද්දී ඒකෙන් තමන් ආකර්ෂණය කරන සුසරතාවය ලබා ගන්න හැකියාව ලැබෙනවා. වගේම තමන්ගේ ශක්ති පරාසයේ ඉන්න අනිත් අයගේ ආකර්ෂණය ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ආශිර්වාදය ලබා ගන්න පුළුවන් වෙනවා. මම දරුවන්ට නිතරම මතක් කරනවා වෘක්ෂ දේවතාවුන් වහන්සේලා ගැන හරි ආශිර්වාදයෙන් හිතන්න කියලා. ඒක ඒ කියන්නේ තමන් ඉහළ ශක්ති පරාසවල සුසරතා ලබා ගන්නකොට තමන්ගේ ආධ්‍යාත්මිකව තමන් එක්කලා සුසර වෙන ඉහළ ශක්ති පරාසවල ඉෂ්ට දේවතාවුන් වහන්සේලා වෘක්ෂ දේවතාවුන් වහන්සේලාගේ ඒ අනුනාද වී ඇති වෙලා ඒ සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය තමන්ට ලබා ගන්නට හැකියාව ලැබෙනවා. ඉතින් නිතරම තමන්ගේ හිත භක්තිමත් ආදරෙන් හරිම සෙනෙහස දයාව පිරුදු විදියට පවත්වගෙන යන්න මගේ දරුවෝ කටයුතු කරන්න. මට ඒක මේ තිළිණය දැක්කහම දරුවන්ට මතක් කරන්නට හිතුණා. මේ තිළිණය මට උපු දරුවට වෘක්ෂ දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය ප්‍රබලව ලබා ගන්නට හැකියාව තියෙනවා. ඉතින් මේ ඔබලන්ට පේන හැමදේම මගේ දරුවන්ගෙන් මට ලැබුණු හරි අපූරු තිළිණයන්. මේ තියෙන්නේ මට ලැබුණු තවත් තිළිණයක්. මෙතන කුරුඳු, ඊළඟට ගම්මිරිස්, ඒ වගේම එනසාල් දරුවෙක් මා වෙතට එවලා තිබුණා. අනිත් එක තමයි මගේ දරුවෝ මං පිළිබඳව පුදුමාකාර නිවැරදි කියවීමක් තියෙනවා. එයාලා දන්නවා මම මොන දේ කරත් ඇයි මේක මම කරන්නේ කිරික එයාලට දැනෙනවා. ඊළඟට මම කැමති දේ, ඊළඟට මම දරුවන්ට නොකියා උනත් සමහර වෙලාවට දරුවන්ට තේරෙනවා මට අවශ්‍ය දේවල්. එයාලා ඒවා හිතාගන්න බැරි විදියට මා වෙතට එවනවා. ඒක හරි පුදුම දෙයක්. මගේ සමීපතම දරුවන්ට සෞභාග්‍ය රන්තරතු මාර්ගෝපදේශනය තුළ කටයුතු කරමින් සූර්ය දරුවන් බවට පත්වෙච්ච හැම දරුවෙක්ම
මේ වගේ හරි අපූරු හරි හිතාගන්න බැරි විදිහේ එකලන්ට මාත් එක්කලා බැඳීමක් තියෙනවා. එකලන්ට ඒක දැනෙනවා. ඉතින් මගේ ආශ්චර්යමත් බැඳීම් හැම බැඳීමකටම මගේ ආශිර්වාදේ නිරන්තරයෙන්ම ලබා දෙනවා. මේවා හැමදාම මා සන්තකේ දරුවන්ට ආශිර්වාද ලබා දෙන්නටම කැප වූ ලස්සන සිහිවටනයන් වේ. ඉතින් පුතේ, තව පුංචි දෙයක් මේත් එක්කම මට මතක් කරන්න ඕනේ. සෞභාග්‍ය රන්දරටුව මාර්ගෝපදේශනය කියලා කියන්නේ ජීවිතය නිවැරදිව බලගන්වා ගන්නට දරුවන්ට ලැබෙන ශක්ති විද්‍යාත්මක ක්‍රමවේදය. මේ ශක්ති විද්‍යාත්මක ක්‍රමවේදය කිසිම ආගමක් මේකට අදාළ නැහැ. තම තමන්ගේ ආගම්වලට භක්තිමත් වෙමින්, තම තමන්ගේ ආගම්වල ඒ පුද පූජා කටයුතු සිදු කරමින් දරුවන්ට මේක කරන්න පුළුවන්. මෙතෙන්දී අපි ශක්ති විද්‍යානුකූලව නිවැරදිව මේ සෝභා දහමේ ප්‍රබලතම ශක්තිය ආකර්ෂණය කිරීම තමයි කරන්න ඕනේ. ඉතින් කලින් පාවෙතට ඒ තිලිනේ උපු දරුවන් දෙදෙනාව බෞද්ධාගමේ දරුවන්. එතකොට මේ දරුවා ක්‍රිස්තියානි ආගමේ දරුවෙක්. ඒ වගේම ඊළඟට මට හරි අපූරු ලස්සන පේන්ටින් එකක් හදලා එවලා තිබුණා. ඒ දරුවා මුස්ලිම් ආගමේ දරුවේ. ඒකත් ඔයගලන්ට බලන්න පුළුවන් වෙයි. ඒක මම මගේ ගෙදර, අර අපි කියන්නේ විසිත කාමරය කියලා. හැබැයි ඉතින් විසිතුරු දේවල් හරි අඩුයි. පුංචි මේ ලී වලින් හදපු පොඩි අපි කියන්නේ අර ලී පුටු දෙකක් තියෙනවා. ටිකක් දිග කවිච්චයක් වගේ පුටු දෙකක් තියෙනවා. ඒකත් කවිච්චයක් නෙමෙයි, බොහොම සරල කරපු සරලව හදපු ඇඳි පුටු දෙකක් තියෙනවා දිගට. ඊට අමතරව තියෙන්නේ මේසයක් විතරයි. ඉතින් මේ ඔයගලන්ට පේන්නේ මේ මේසෙට දරුවන් මා වෙතට එවපු රෙද්දක් උඩට මේ විදියට මම මේ දිදුලන ඒ රෙදි කීපේ දාලා තියෙන්නේ. ඒක උඩින් තියලා තියෙන්නේ දරුවෝ මා වෙතට එවපු ලස්සන තිලිනයක්. ඉතින් ඔච්චරයි ඇත්තටම ඔය මගේ ගෙදර විසිත කාමරය කියන තැන තියෙන එකම දේවල් ටික ඔච්චරයි. ඉතින් එතන මම මේ මට හම්බුණු ඒ ලස්සන පේන්ටින් එක තිබ්බා. ඒක පුදුමාකාර විදිහට හිත නිවනවා ඒ පේන්ටින් එක. ඒක මට ඇඳලා එව්වේ මුස්ලිම් ආගම, එහෙම නැත්නම් ඉස්ලාම් ආගම අදහන දරුවෙක්. හැබැයි ඒ දරුවා නිවැරදිව ශක්තිය ආකර්ෂණය කරමින් තමන්ගේ ජීවිතේ ඉහළට යන බොහෝම, දැන් මේ ඉස්ලාම් ආගමේ දරුවෝ ඊළඟට ක්‍රිස්තියානි ආගමේ දරුවෝ හරිම භක්තිමත් තමන්ගේ භාවය පවත්ව ගන්නට තමන්ගේ ආගමෙන්ම ඉගෙන ගත්ත දරුවෝ. ඒගොල්ලන්ට මේ ශක්ති විද්‍යාව තුළ බලකැන්දෙන්ද හරිම පහසුයි. ඉතින් ඒගොල්ලන්ට මේක හරියට ප්‍රබලව වැඩ කරනවා. ඊළඟට ඔය ඔයගොල්ලන්ට පේන්නේ ජයෝ කියප්පච්චි මා වෙනුවෙන් හදල් දීපු උපන්දින තිලිනය. ඉතින් මගෙන් ඇහුවා මොනවද මම වැඩිපුරම කෑමට සතුටු කියලා. මං කිව්වා කාලෙකින් සීනි සම්බෝලයක් කාලා නැති නිසා සීනි සම්බෝලයක් තමයි ආස හිතෙන්නේ කියලා. ඉතින් ඔන්න ජයෝ කියප්පච්චි මෙන්න මේ විදියට කිරිබත් හදලා සීනි සම්බෝලයක් හරි රසට හදලා දුන්නා. එයා ඒක මේ YouTube එකෙන් බලලා සීනි සම්බෝල කොහොමද හදන්නේ කියලා බලලා ඔන්න හදලා දුන්නා. ඒක හරි රසට තිබුණා. ඉතින් මේ වෙලාවේ මම ජයෝගේ අප්පච්චිටත් ස්තුතිවන්ත වෙනවා. ඒ විදියට මට මගේ හිතට සතුටක් ලබා දෙන්නද ඒ විදියට කැප වුණාට, ඒ විදියට ඒ සෙනෙහසින් කටයුතු කරාට. ඔන්න ඔය ඔයගලන්ට පේන්නේ මම ඔයගලන්ට අර කියපු ලස්සනම ලස්සන පේන්ටින් එක. ඉතින් මේ පේන්ටින් එක මං හිතන විදියට ඒ දරුවා කියලා එවපු විදියට මේ පේන්ටින්ස් මේ විදියට එයා ව්‍යාපාරයක් විදියටත් කරනවා. අවශ්‍ය දරුවෙක් ඉන්නවා නම් පේජ් එකට ඉන්බොක්ස් පරිවිදයක් එවන්න. මේ වගේ පේන්ටින් එකක් ඇඳගන්න අවශ්‍යතාවය තියෙනවා නම් මට ඒ දරුවව සම්බන්ධ කරගන්නට මගේ සහායිකා දරුවන්ට ඒ දරුවගේ විස්තර ලබා දෙන්න කියලා මම කියන්නම්. ඉතින් මේ බලන්නකෝ, මේක අර කිසිම බඩුමුට්ටු නැති මගේ විසිත කාමරේ බං කිව්වනේ පුටු දෙකයි මේසෙයි විතරයි තියෙන්නේ. පොඩි ටීපෝ එකක් තියෙනවා.
ඉතින් මෙතෙන්ට අර ටීපෝ එක උඩින් මං කිසිම දෙයක් අර සුදු බිත්තිවල එල්ලන්නත් සතුටු නැහැ. ඉතින් අර ටීපෝ එක උඩින් තියලා තිබ්බහම මුළු විසිටි කාමරේටම හරි ලස්සනක් ලැබුණා. මේක හිත නිවන ලස්සන පේන්ටින් එකක්. ඒ වගේම මේ විදිහට මට එවලා තිබුණා. ඉතින් මේ හැම දරුවෙක්ටම මට ස්තුතියි කියන්නට ඕනේ. ඒ ලිංගතුභාවයට, ඒ ආදරයට, ඒ පිරිසිදු අවංක ආදරයට මට දරුවන්ට මගේ හදවතින්ම ස්තුතිවන්ත වෙන්නට ඕනේ. මේ තිළිඳ විතරක් නෙමෙයි, දස දහස් ගණනින් මගේ දරුවෝ පේජ් එක වෙතට, ශාරාජි සිම්පල් ලයිෆ් FB පේජ් එක වෙතට උපන්දින සුබ පැතුම් එකතු කරලා තිබුණා, ලස්සන කවි පන්ති එකතු කරලා තිබුණා. ඒ වගේම නිසදැස් සුබ පැතුම්පත්, ඒගොල්ලෝ මා වෙනුවෙන්ම හදපු සුබ පැතුම්පත් බොහෝමයක් එවලා තිබුණා. ඒ හැම දේටම ස්තුතියි මගේ පුතේ. ඒ වගේම හැම දරුවෙක්ටම සබදාමේ ප්‍රබලතම ශක්තිය ආශිර්වාදේ ලැබේවා කියලා මම මේ වෙලාවේදී ආශිර්වාද කරනවා හැම දරුවෙක් වෙනුවෙන්. තෙරුවන් සරණයි මගේ දරුවෝ හැම දෙනාටම. දරුවන්ට මේ පේන්නේ ආශිර්වාද කොළඳුම් වටෝරුව මම භාවිතා කරන විදිය. ආශිර්වාද කොළඳුම් වටෝරුව මම සකස් කරලා තියෙන්නේ නිවසේ තියෙන අඳුරු ශක්තිය ඉවත් කරලා නිවස හෝ ව්‍යාපාරික ස්ථානයේ ප්‍රබල ශක්තියෙන් බලගන්නාට. දරුවන්ට දැනෙනවා නම් තමන්ගේ නිවසේ අඳ දබර වැඩි, ගැටලුකාරී තත්ත්වයන් මතුවෙනවා වැඩි, ගෙදර අරපිරිමැස්ම අඩු වෙනවා, තමන්ට ලැබෙන්න තියෙන ආදායම් මාර්ග අවහිර වෙලා යනවා, එහෙම නැත්නම් ව්‍යාපාරික ස්ථානයට ලැබෙන ආදායම් මාර්ග අවහිර වෙලා යනවා, ආදායම් අඩු වෙනවා. මේ වගේ හේතු කාරණා දරුවන්ට දැනෙනවා නම් මේ හැම දෙයකම ඇත්තටම හේතුව වෙන්නේ එතන තියෙන අඳුරු ශක්තියේ ගැවසීම. ඒ අඳුරු ශක්තිය ඉවත් කරලා ඒ ස්ථානයේ ප්‍රබල ශක්තියෙන් බලගන්නන්නට තමයි ආශිර්වාද කොළඳුම් වටෝරුව දරුවන්ට ලබා දෙන්නේ. ශාරාජි සිම්පල් ලයිෆ් FB පේජ් එකට ඉන්බොක්ස් පණිවිඩයක් එවලා දරුවන්ට ආශිර්වාද කොළඳුම් වටෝරුව ලබා ගන්නට පුළුවන්. ලංකාවේ හිටියත් පිටරට හිටියත් දරුවන්ට මේක තමන්ගේ නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව තියෙනවා. පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා පේජ් එකේ ලින්ක් එක, ශාරාජි සිම්පල් ලයිෆ් පේජ් එකේ ලින්ක් එක. පේජ් එකට ඉන්බොක්ස් පණිවිඩයක් එවන්න. මේක භාවිතා කරන්නට ඕනේ කොළඳුම් වටෝරුවෙන් කුඩු ටිකක් අරගන්න, මේ විදිහට දුම් කබලා සකස් කරගන්න, ගිනි අඟුරු ටිකක් සකස් කරලා දාලා ඒකට මේ කොළඳුම් වටෝරුවෙන් මේ දුම් කුඩු ටිකක් දාන්න. එතකොට මේකට හොඳ දුමක් එනවා. ඒ වගේම මේ දුම නිවෙන්නේ නැහැ, දැවි දැවි පත්තු වෙන දුමක් තමයි එන්නේ. මේ දුම් කුඩු ටික මේ නැගින දුමෙන් ගෙදර පිටිපස්සේ දොරටුවේ ඉඳලා ඉස්සරහා පැත්තට වෙනකන් හොඳට තමන්ගේ නිවස හෝ ව්‍යාපාරික ස්ථානයේ බලගැන්වීම සිදු කරන්නට ඕනේ. ඒ කියන්නේ මේ නැගින දුම හැම තැනකටම, අහුමුළු වලට, අඳුරු තැන් වලට, හැම තැනකටම හොඳට අල්ලන්නට ඕනේ. ඊට පස්සේ දොරවල් ජනෙල් ටික හොඳට ඇරලා දාන්න. ඒ වගේම ගෙදර වටේටත්, එහෙම නැත්නම් ව්‍යාපාරික ස්ථානයේ වටේටත් හොඳට දුම අල්ලන්නට ඕනේ. ඊළඟට මේ දුම් කුඩු ටික නිවෙනකන් ඒ දුම් කබල ඊසාන දිශාවේ ස්ථානගත කරලා තියන්න එළියේ දුම් ටික නිවෙනකන්. ඉතින් දරුවන්ට බලන්න පුළුවන් මේ කොළඳුම් වටෝරුව භාවිතා කරපු දරුවන්ට ලැබිලා තියෙන ප්‍රතිඵල. ශාරාජි සිම්පල් ලයිෆ් FB පේජ් එකේ පහළට පහළට ගිහිල්ලා බලන්න දරුවෝ එවලා තියෙන ප්‍රතිඵල. ඉතින් හැම දරුවෙකුටම මේයින් ප්‍රතිඵල ලබා ගන්න හැකි වේවා කියලා. ප්‍රබල ශක්තියෙන් බලගැන්වීමින් දිදුලන හිරුමැනි මේ දිහා බලාගෙන ඉඳපොතේ